And now, live at 8. Aibovan, Ekwan netha danaganna Lankave anka eke samabara pravruthi vikashaya live at 8 samagin. Obahamuna mama Chandana Jayasingha. මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල රාජ්‍ය සේවකින් අද සිට යලි සේවයට පළාත් අතර දුම්රිය හා බස් රථ සේවා තැරඹේ ගුරුරුන් සේවයට වාර්තා නොකිරීමේ තීරණයක මෙරට එන්නත් කරණය කෝටිය ඉක්මවයි පැය 24 පුරා ක්‍රියාත්මක තවත් එන්නත් මධ්‍යසානියක් දියත උයනේදී ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත්තුගේ ලබන සෙනසුරාදා දිවයිනට ගුරු විදුහල්පති ගැටළු අද කැබිනට් මණ්ඩලයට 23 වන දිනටත් ගුරු රුන් ස්ථාන කීපයකදී විරෝධතාවල රිෂාඩ්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තවත් මෙහිකාර තරුණියකට ලිංගික අතවර කර ඇති බව හෙළිවේ පරියන් එල්ලි දිනෑමට ගිය අයනගෝ दिए गिली मारुटा अमेरिका में निष्पादित फाइसर इन्नत मात्रा तोगयक अदालियुम दिवैनेट रगनावा सौख्यांश पैवसुवे एम इन्नत तोगेद कडिन में चातिक कोविड इन्नत करन वेडसटान संधायोद वन बवाई मेयातर कोविड-19 आसादितेन 1680 देनेकु अदत मेराटिन वार्तावु बव युद्ध हमुदापति जनरल शवेंद्र सिल्वा महता पैवसुवा ए अनुव मेराटिन वार्तावियति समस्त आसादितेन संख्याव 313029 दक्वा हेल गिया मेवन विट आसादितेन वार्तावीमे यम वर्धनयक्द दक्नट लबेनवा कोविड-19 ආසාදිතයන් 2510 දිනකු මෙරටින් ඊ වාර්තා වුණේ අකණ්ඩව සිවවන දිනටත් ආසාදිතයන් සංඛ්‍යාව 2600 සීමාව ඉක්මවා වාර්තා කරමින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ කළුතරින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 398ක් කලවකැලේ සෙන්ට් කූම්ස් වතුයයේ සහ තේ පරිවේෂණ ආයතනින් ආසාදිතයන් 47 දිනකු හඳුනා ගැනුණා ඒ තේ පරිවේෂණ ආයතනයේ සේවකයන් සහ වතුකම් කරුවන් 75 දිනකු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුයි පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් 20 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිනී වීති වෙනවා. එහි ස්ථානාධිපතිවරයාට සහ ලිපි බෙදන්නෙකුට ඇති රෝග තත්ත්වයක් හේතුවෙන් සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ. කැස්පේව මහේස්ත්‍රාත් අධිකරණයේ తాවකාලිකව වසා දමා තිබෙනවා. ඒ කුද් දින කිහිපයේ වරින් වර COVID-19 ආසාදිතයන් සිව් දින කොහොමියමත් සමග සිදු කළ PCR පරීක්ෂණ වලින් 18 දිනකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමගයි. ගලින් බින්දුනුවව දික්වැව ගම්මානයේ පුද්ගලින් 52 දිනකට COVID-19 ආසාදිනී වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගියදා එම ගම්මානයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් අතරින් එම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි. අවාසනාවන්ත විදිහට ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ වෙද්දී විවාහ මංගල උත්සව ආශ්‍රිත පොකුරු වර්ධනය වෙනවා. විශාල සංඛ්‍යාවන් වාර්තා වෙනවා ආසාදිත විදිහට. ඒ නිසා තවදුරටත් අපි විවාහ මංගල උත්සව සම්බන්ධව සහභාගී වෙන පාර්ශ්වයන්ගෙන් සහ ඒ වගේම විශේෂයෙන් මේ ආයතනවල වගකීම්වත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය ඉදිරියට වර්ධනය වුණොත් ඔබට විවාහ මංගල උත්සව සම්බන්ධව කටයුතු කරන්න බැරි වෙයි. මේ අතර කොළඹ රිජ්වේ ආර්යාල අමාරුහලින් දෛනිකව කොවිඩ්-19 ආසාදිත දරුවන් 15ත් 20ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. රෝහල තුල තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ වෙලාවේ රෝගීන් 70 ගණනක් අපි ප්‍රතිකාර කරන රෝහල තුල ඉන්නව නතර වෙලා සේ රාජගිරියේ වෙනත් ගොඩනැගිල්ලකුත් ලබාගත් කුඩා දරුවන් රකබලා ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ඒ නොගේ ගොඩනැගිල්ලට අද දිනේ සිට රෝගීන් යැවීම සඳහා කටයුතු කර. කොවිඩ්-19 මර්ධනය සඳහා ඇමරිකාවෙන් නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත්තුගයක් අදාළියුම දිවයිනට රැගෙන श्रीलंका කරන වැඩසටහන පැවැත්වෙන අතර එය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් බත්තරමුල්ල දියත උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල් දෙවන මාත්‍රාව ලබා දීම
අද උදෑසන ආරම්භ වුණා. අද උදෑසන සිටම බොහෝ පිරිසක් එන්නත ලබා ගැනීමට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. දියත උයනේදී එන්නත් කරන වැඩපිළිවෙල පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ඒ හෙට සහ අනිද්දා දිනවලද ක්‍රියාත්මක බවයි යුද හමුදාව පැවසුවේ. විහාරමාදේවි උද්‍යානයේ පවණක් එන්නත් 18000ක් ලබා දුන්නා. දෙපහ වෙන තුරත් එකම අනිකුත් මධ්‍යස්ථාන ඔක්කොම ගත්තාම 75000කට ආසන්න ප්‍රමාණයක් එන්නත් යුද හමුදාව විසින් පවණක් ලබා දීලා තියෙනවා. මෙතර සයිනුෆාම් එන්නත ලබා දීමද දිවිනේ ප්‍රදේශ කිහිපයකදීම සිදු කරන අතර ඊයේ දිනේ පවණක් එහිපළු මාත්‍රාව 114997 දෙනෙකුට ලබා දී ඇත. අතර දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලින් සංඛ්‍යාව 31223. ඒ අනුව මෙරට පුද්ගලින් කෝටියකට අධික පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. ලංකාවේ අවුරුදු 30ට වැඩි ජනගහනය 115යි. ඒ 115න් 100කට දීලා තිනවා මේ වෙනකොට කොවිඩ් 19 එන්නත. ඒ අනුව අපිට තව 115 ඉතිරි වෙලා තියෙන්නේ අවුරුදු 30ට වැඩි ජනගහනය. මේ අවුරුදු 30ට වැඩි උදවිය එන්නත් කරන්නේ නිමා වෙනවත් එක්කම අපි අවුරුදු 18 සහ 30 කාණ්ඩයේ අයට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා 140ක් ලබන සතිය තුල අපේ රටට ලැබෙන්නේ නියමිතයි. සමහර පිරිසක් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව රජයට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා. තවමත් එන්නත් කරන්න නොමැති පුද්ගලයන් පිළිබඳව අපි සමීක්ෂණයක් කරමු කියන එකේ අනුව අපි මේ වෙනකොටත් මේ සමීක්ෂණය කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීදාරි වසම් 557 ක්‍රියාත්මක කරන්න සියලුම විධිවිධාන යොදලා තිනවා. විශේෂයෙන්ම අප රටේ කොවිඩ් 19 වසංගත නිසා මිය යන ජනතාවගෙන් 95%කට වඩා මේ එන්නත ලබා ගන්න නොමැති අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව සනාථ වෙලා තිනවා. ඒ නිසා තමයි අපි මේ කරන්නේ. මේ සමීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ එන්නත ලබා ගැනීම සඳහා දිරිමත් කිරීම. කොවිඩ් 19 වලට එරි ස්මාර්ට් පලිහෙවත් self shield යනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු සංගමය සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මධ්‍යස්ථානය ඒකාබද්ධවයි. මෙම යෙදුම භාවිතයෙන් කොවිඩ් 19 වෛරසයට අදාළව තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පරිශීලකයන්ට හැකිවනවා. මේ අතර තවත් ආසාදිත මරණ 63ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළ අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 4571ක්. මීළඟ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව මෙරට ජපාන තානාපතිවරයා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගොටාබේ රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීමකට අනුව ජපාන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලද ඇස්ට්‍රාසෙනකා එන්නත්තුගේ නිල වශයෙන් බහර දීම අද ජනාධිපති කාර්යාලයේදී සිදු කරුණා. පසුගිය සෙනසුරාදා පස්වරුවේ රැගෙන ආ මෙම ඇස්ට්‍රාසෙනකා එන්නත්තුගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දෙනු ලැබුවේ මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින්. ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන මීළඟ ඇස්ට්‍රාසෙනකා එන්නත්තුගේ ලබන සෙනසුරාදා දිවයිනට රැගෙනීමට නියමිත බවත් ජපාන තානාපතිවරයා මෙහිදී සඳහන් කළා. මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ජනාධිපතිතුමා ජපාන් අග්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම එන්නත් මාත්‍රා මිලියන 1.4ක තොගය මෙරටට ලබා දීමට තීරණය කළ බව මෙරට ජපාන තානාපතිවරයා සඳහන් කර තිබෙනවා. එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728460ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා. ඒ අනුව ඊයේ දින සිටම බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කළා. එන්නත්තුගේ ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙලත් ඊට ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම මෙහෙයවීම සහ ලබා දෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතින්ගේ පැසසුමට ලක් වුණා. පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වමින් ඇස්ට්‍රාසෙනකා එන්නත්තුගේ පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිතුමා රජීත් ශ්‍රී ලාංකික ජනතාවගේත් විශේෂ ස්තුතිය ජපාන අග්‍රාමාත්‍යවරයාට එමෙන්ම ජපාන රජයට සහ තනාපතිවරයාට පළ කර සිටියා. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව අද සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළා.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔවුන් රාජකාරී සඳහා වාර්තා කළ අතර ඊට සමගාමීව අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය සේවාවන්ද අද ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් අද පස්වරුවේ රාජකාරී නිමවා යන ජනතාවට පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතම් ප්‍රදේශවල දැඩි තදබදයක්ද හටගත්තා. අද සිට සියලු රාජ්‍ය සේවකයන් යලි සේවයට කැඳවීමට පසුගිය 30 වෙනිදා නිකුත් කෙරෙනු චක්‍රලේඛයේ මගින් දැනුම් දුන් අතර ඒ අනුව නිවසේ සිට රාජකාරී කිරීම සහ සීමිත කාර්යමණ්ඩල ක්‍රමයට අදාළ සියලු චක්‍රලේඛ ඊයේ දිනෙන් අවලංග වුණා. ආයතනික කාර්යමණ්ඩල මෙන්ම සේවා ලාභින්ද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපීමේ වගකීම අදාළ ගැසට් නිවේදනය මගින් ආයතන ප්‍රධානියා වෙත පවරා තිබූ අතර රාජ්‍ය නිලධාරීන්ට බාධාවකින් තොරව සේවයට වර්තා කිරීමට හැකිවන පරිදි පොදු ප්‍රවාහන සේවා යථා පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවත් එහි දැක්ුණා. ඒ අනුව රාජකාරිවලට පැමිණීම සඳහා අන්තර් පළාත් ප්‍රවාහන සේවා ඊයේ සිට ආරම්භ වූ අතර කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පනවා ඇති අන්තර් පළාත් සංචරණ සේවා තවදුරටත් ක්‍රියාත්මක කරන බැවින් රාජකාරී කටයුතු සඳහා පමණක් බස් රථ සහ දුම්රිය සේවා භාවිත කරන ලෙසයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. රාජ්‍ය නිලධාරීන්ට බාධාවකින් තොරව සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි අද පළාත් අතර බස් සහ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබූ අතර ඒ අනුව රාජ්‍ය සේවකින් අද පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කරනු දක්නට ලැබුණේ නිරෝධායන නීති අනුගමනය කරමින්. කාර්යාලීය සේවකයන් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මෙන්ම පෞද්ගලික බස් රථද අද දහවණයට එක් කර තිබූ අතර දින 16කට පසු සාගරිකා සීග්‍රගාමී දුම්රිය අද පෙරවරුවේ බෙලියත්තේ සිට මරදානට පැමිණියා. කාර්යාලීය සේවකයන් වෙනුවෙන් අද පිටපළාත්වලින් දුම්රිය 15 කොළඹට දහවණය කෙරෙනු අතර මේ අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති තත්වයයි. කොට්ටාව මාකුමර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද දිනේ අන්තර් පළාත් ප්‍රවාහන බස් රථ සේවා මෙලෙස ආරම්භ වුණා. බස් වල 4ක් දෙනයි 5 දෙනයි දාගෙන යන්නේ. ඒ 4 මාඩංගනේ අපි ආවට වැඩක් නැහැ. ඉතින් මේ තැනක නැහැ. මේ අතර බස් නාහිර සහ දකුණු පළාත් වෙන් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ යොදා තිබූ මාර්ග බාධක ඊයේ මැදම රාත්‍රියේ මෙලෙස ඉවත් කෙරුණා. එමින්ම රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් පසුගියදා නිකුත් කෙරෙන චක්‍රලේඛයට අනුව දෙවෙනි පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද අද සිය රාජකාරී සඳහා වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ගුරු සංගම් අද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබුණේ අද දිනේ තමන් සේවයට වාර්තා නොකරන බවටයි. ලංකා ගුරු සංගමයේ පැවසුවේ අද දිනේ කිසිදු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකළ බවයි. එහෙත් ඇතම් ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉතා සුළු පිරිසක් සේවයට වාර්තා කරන අයුරු දක්නට ලැබුණා. මේ අතර රාජ්‍ය සේවකයන් රාජකාරී සඳහා කැඳවීමට රජයේගෙන ඇති තීරණය අවධානම් සහිත බව පාර්ශ්ව කිහිපයක ඊයේ සඳහන් කළ අතර ගැබිනිවවරුන් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ හොත් ඒ පිළිබඳව සලකා බලන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළා. මේක සුදුසු නැහැ. කරුණා කරලා මේ චක්‍රලේඛය අවලංගු කරන්න කියන බලපෑම අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්ති සමිති ව්‍යාපාරයේ විදියට කියන සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මේ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකළ යුතුමයි. රාජ්‍ය සේවකින් අද සිට සේවයට කැඳවීමත් සමග පළාත් අතර සංචරණයේදී බාධාවකින් තොරව රාජකාරියට වාර්තා කිරීමට කටයුතු සලසා දෙන ලෙස සියලු පොලිස් තහන වෙත නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. මේ අතර සිය රාජකාරී නිමා කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ නිවෙස් බලා යාමට පැමිණි සේවකින් අපහසුතාවට පත්ව සිටියේ පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත් තරම් නොතිබීම හේතුවෙන්. මේ අද පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති තත්වයයි. පොදු ප්‍රවාහන සේවාවන් වලට සේවා සපයන්නන් ලොකු වගකීමක් තියෙනවා. මේ ප්‍රවාහන සේවාවන් වලින් මේ රෝගේ වැඩි වෙන්නට ඉඩ නොදී මේක කටයුතු කිරීම. එහෙම නැතුව නිදහසේ අපි කියන්නේ අක්‍රියවම බලාගෙන ඉඳලා මිනිස්සු මේකට පොදි ගැහෙන්න ඇරලා මිනිස්සු මේවැයේ එකතු වෙලා ගිහිල්ලා පොකුරු හැදීමට ඉඩ දීලා සෞඛ්‍යයට අපිට ඇඟිලි දික් කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි.
මේ අතර රාජ්‍ය සේවකින් අද සිට සේවයට කැඳවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද අදහස් පළ වුණා. අද අපේ ජනාධිපති ලේකම්තුමාගේ චක්‍රලේඛනයක් තුල සිළුම රාජ්‍ය නිලධාරීන් සිළු දෙනාම සේවයට කැඳවීමට කටයුතු කළා තියෙනවා. අද අපි කොවිඩ් වසංගත තත්ත්වය එක්ක මේ රට අපිට යන්න ඉදිරියට සිද්ධ වෙලා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද සිට රට නැවත මේ විදියට අරින්න රජයට හෝ අදාළ විෂය භාර අමාත්‍යවරයාට නිර්දේශයක් කරා ඒ වැඩපිළිවෙලක් බාර දුන්නාද කියන එක අපි දැක්කේ නැහැ තාම. ඒ නිසා එහෙම දෙයක් දුන්නද නැද්ද කියන එක දැනගන්න කැමතියි. අනතුරුදායක තීරණයක් ගත්ත කියන එක අපි අහන්න කැමතියි. මොකද හේතුව අද මේ වෙනකොට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4500 පැනලා තියෙනවා. මේකෙදී අපිත් දන්නවා යම් අවදානමක් තියෙනවා නැතුව නෙමෙයි. ගමන් පහසුකම් වලදී සහ විවිධ අවස්ථා වලදී යම් අවදානම් තත්ත්වයකට පත් වීමේ වළක්වන්න බෑ. නමුත් රට ඉදිරියට යෑමත් අවශ්‍යයි. ඒ වගේම අපිල්ලීමක් කරනවා විශේෂයෙන්ම ගැබිනේ මව්වරුන් හැටියට ඉන්න රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයේ කටයුතු වලට කැඳවීම පිළිබඳව තවපාරක් සිතා බල්ලා ඒ පිළිබඳව යම් සමාලෝචනයක් කරොත් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ප්‍රධාන ඉල්ලීම් වලට අදාළ පනත් කිටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම පනත් කිටුම්පතින් වැටුප් විෂමතා සහ ඉල්ලීම් වලට විසඳුම් නොලැබෙන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය පවසන්නේ. ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය වැටුප් විෂමතා ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගෙන ආරම්භ කළ විරෝධතා පිළපාලි සහ රැලි 22 වන දිනටත් අද සිදු කෙරුණා. මෙම ගැටළු වලට විසඳුම් ඉල්ලා මීට පෙර රජයේ බලධාරීන් සමග වෘත්තීය සමිතිය සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා තිබෙනවා. එමෙන්ම මීට අදාළ පනත් කෙටුම්පතක් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිතිය සංගම් වලට කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව යලිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුවයි ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් වලට අදාළ කැබිනට් පත්‍රිකාව අද පසුරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ. ගුරු විදුහල්පති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වමින් අදත් ප්‍රදේශ රැසකම ජන රැලි පාගමන් සහ විරෝධතා පැවතුණා. ඉන් එක් විරෝධතාවක් පැවතුණේ ගම්පහ නගරයේදී. එමෙන්ම කැකිරාව නගරයේද තවත් විරෝධතාවක් අද පැවතුණේ මෙලෙසින්. තවත් ගුරු විරෝධතාවක් පැවතුණේ නිකවැරටිය නගරයේදී. මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විදෙස් රටක සිට දුරකථන මාර්ග ඔස්සේ ඔහුට එල්ල වූ මරණ තර්ජනයකට එරෙහිවයි. ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. මේක අවුරුදු 24ක් පමණ ජීවිත ප්‍රශ්නයක්. ඉතින් ඒක විසඳීමට අපේ අවංක උත්සාහයක් තියෙනවා. මම දේශපාලනයට එන්න ඉස්සෙල්ලා මම ගුරුවරයෙක්. අද කැබිනට් මණ්ඩලය රැස් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විස්තර සහිතව සාකච්ඡා කරලා සෑම පැත්තක්ම ගැන සිතලා උපරිම උත්සාහයක් අපි දරනවා මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම. ලංකාවේ ඉතිරි අතින් ලොකු පන්සල ගුරු වැටුප් දැන් 22ක් දවස් ගුරු වැටුප් ගේම මම විනදයා කතා කරනවා. මම හිතුවා මේ ගැන කතා කරනවායි කියලා. මොකද දැන් මට හරි පරක් වෙයි. දැනටමත් මම මොකද වෙනව නැත්නම් ළමයි ලොකු ප්‍රශ්නයක් ගන්නවා. මෙතනදී අපි කියන්න ඕනේ දේ තමයි මේ දරුවන් ගැන හිතන්නට අවශ්‍යයි. දරුවන් ගැන හිතුවොත් අපි ඕනම කෙනෙක් දන්නවනේ අපි දරුවෝ ඉන්නවනේ. දරුවන් ගැන හිතලා අපි මේකේ විසඳුමක් හොයාගෙන ඉදිරියට යන්නට අවශ්‍යයි. සම්බන්ධව ඔබතුමා දන්නේ පොඩි පොඩි කාරණාවක්. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක් අද සංවිධාන කර තිබුණා. මෙම විරෝධතාවයේ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමට පොලිසියට බලය තිබෙන බවයි. කෙසේ වෙතත් කොතලාවල පනතට එරෙහිව මෙම විරෝධය විශ්වවිද්‍යාල
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද පසුරුවේ පැවැත්ුණා. මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙක්ව සිටියා. මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. නිදහස් අධ්‍යාපනය රැකගන්නට කවුද සිටින දේශප්‍රේමීන් කවුද ඉදිරිපත් වෙන දේශද්‍රෝහීන් අපිට හඳුනා ගන්නට පුළුවන් පාර්ලිමේන්තුවේ මේ අනපන තන්දේකට දමනකොට අදාළ විරෝධතා පිළිබඳව අද දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. මේ කොතලාවල පැනත ගැනම තමයි මේ ලොකු වාද විවාද යනවා. මේ ගේන යන පනත ඔබතුමා හිතන්නේ මොකද්ද? හොඳද නෑ මේ පිළිබඳව ඔව් නැහැ වශයෙන් පිළිතුරක් දීම සාධාරණ වෙන්නේ නැහැ. ඉතින් මේ මට තේරෙන්නේ නැහැ මේ එක ආයතනයක් පමණ හොඳින් කරගෙන යන ආයතනය දැනට පවතින විශ්වවිද්‍යාලය පිළිබඳ ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇතිවීම තමයි වඩා වැදගත් වෙන්නේ. මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ වඩා හොඳයි මේ පාර්ලිමේන්තුවේ තීරීංකාරක සභාවක් පත් කරලා මේ වගේ මේ උසස් අධ්‍යාපන ආයතන හා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියල්ලගේම පොදු නිර්දේශ ලබා ගැනීම වඩා වැදගත් කියලා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ කාන්තාවන් 8 දෙනෙකුගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉශාලිනී ජූඩ් දැරිය මිය යාමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී මේවන විට පුද්ගලින් 40 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි. මේ අතර දැරියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයකදී විරෝධතා පැවැත්ුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ කාන්තාවන් දස දෙනෙකු සේවය කර ඇති අතර ඔවුන් සියලු දෙනා බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන වෙත් ඇත්තේ මියගිය ඉශාලිනී දැරිය රැගෙන ආ තැරැව්කරු විසින්. එම නිවසේ සේවය කළ කාන්තාවන් දස දෙනාගෙන් දෙදෙනෙකු මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර සෙසු කාන්තාවන් 8 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ 2009 සහ 2010 වසරවලදී ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ 29 හැවිරිදි කාන්තාවක් ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කර ඇත්තේ තමන්ද ලිංගික හිංසනයට ලක් වූ බවයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරා විසින් තමන් ලිංගික හිංසනයට ලක් කළ බව එම කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා. මෙම 10 දෙනාත් අදාළ තැරැව්කරු විසින් රැගෙන පුද්ගලින් බවට වාර්තා වෙන්නේ. ඒ 10 දෙනාගෙන් දෙදෙනෙක් මේ වන විට මියගොස් තිබෙනවා. එකෙක් සිය දිවිනසා ගැනීමක් සිදු කර තිබෙනවා. අනෙක් තැනැත්තිය පිළිකා රෝගයකින් මියගොස් තිබෙනවා. ඒ වගේම මේ දැරියත් සමග 30 දෙනෙක් මේ වන විට විවිධ හේතු මත මියගොස් තිබෙනවා. ඒ වගේම ඊයේ දිනෙත් කැලණිය ප්‍රදේශයේ දැනට රැකියාවක් කරන එම නිවසේ 2009 සහ 2010 වර්ෂයේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ 29 හැවිරිදි තැනැත්තියෙක්ගේ ප්‍රකාශයක් සටහන් කරන ලැබුවා. ඇය ප්‍රකාශ කරන්නේ ඇයට මෙම බොරැල්ලේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී යම් ලිංගික අතවරයක් සිදු බවට. එම අතවරය සිදු කර ඇත්තේත් අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් බව අනාවරණය වී තිබෙනවා. දැනට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව තිබෙන්නේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකාරණයට කරුණු වාර්තා කර ඔහු එම නඩුවේත් සැක්කරුවෙකු ලෙස නම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඉශාලිනී චූඩ් දැරිය මිය යාම සම්බන්ධ විමර්ශනවලට අදාළව තව දුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙන අතර මේ වන විට 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 26 වෙනිදා ලබාදු නියෝගය අනුව මිය ගිය ඉශාලිනී චූඩ් දැරියගේ දේහය ගොඩ ගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාපත් කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් සිදු කළ අතර රසායනාගාර වාර්තා ලැබීමෙන් අනතුරුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ වාර්තාවක් ලබා දීමට නියමිතයි. එතෙක් දැරියගේ මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් ආණ්ඩුව සමයේ භාවිත කළ වෙළඳ අමාත්‍ය නිල නිවස වත්මන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිවස සම්බන්ධිතව දැන් විවිධ පරීක්ෂණ යනාදිය කෙරෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වෙනත් ආයතන විසින්. ඒ නිසා මේ නිවස අවශ්‍ය වෙන්නේ. ඒ අනුව මම අපේ මේ කොවිඩ් දානමේ සේවක පිරිස ඒ කාර්ය නිම කළා ගියාට පස්සේ නිවස ආපසු රජයට බාර දෙන්න කටයුතු කරනවා. මේ අතර දැරියට සාධාරණ ඊට කරන ලෙස ඉල්ලා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා පැවැතුණා. අපිට කවුද වැරදිකරුවා කියලා පෙන්වන්න ඕනේ. හොඳ හොඳම නඩු දනමත් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ.
සිදුවන කෙනෙහිලි මැදේ යොද ආණ්ඩුව සමග ඉදිරියට යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වී ඇත්තේ ඔවුන්ගේ නායකින්ගේ වැරදි වසා ගැනීමේ අරමුණින් බව කුමාර වෙල්ගම මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති නව ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ නායකින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයේ සහ තවත් පක්ෂ කිහිපයක නායකයන්ගේ හමුවක් අද කොළඹදී පැවැත්ුණා. මගේ යුතුකමක් තියෙනවා පරණ දේශපාලඥයෙක් හැටියට මේ ඉන්න සංවිධාන සියල්ලක්ම කැඳවලා ඒ මාර්ගයෙන් අපිට පුළුල් පෙරමුණක් මේ ආණ්ඩුවට විරුද්ධව හදන්න තමයි අපි අද මේ අදිතාලම දැම්මේ. දැන් කොහොමද සංධානයේ නම් කරලා තියෙන කොතමාද? දැන් අපි තවම නමක් කරලා නැහැ නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපි මගේ පක්ෂේ නම් ඇවිල්ලා නව ලංකා නිදහස් පක්ෂේ නමුත් අපේ ලෝගෝ එක ඇවිල්ලා අපි ශ්‍රී ලංකා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න වගේ ඉඟි පළ කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට එන්නේ නැහැ දැම්මම. මේ දැන් ඉන්න නායකයෝ ඉස්සරින්න නායකයෝ වගේ නෙවෙයි. දැන් ඉන්න නායකයෝ බලයට කැදරයි. අනිත් එක ඔවුන්ගේ වැරදි වහගන්න තමයි මේ 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 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක ඉන්නේ. නැත්තම් ඒගොල්ලන්ට කරන කෙනෙහිලිකම් වලට දැන් ඕනනම් එළියට බහින්න පුළුවන්. අලුත් තම නායකයන් එළියට එන්න සූදානම්. බොහෝ දුර ආපෝ හොඳ නායක වෙනවා. ඉස්සරහට හොඳ දේවල් බලා ගන්න පුළුවන්. ඔබතුමා මේ හදන්නේ විමුක්ති කුමාරතුංගට දේශපාලනට එන්න මාවතද? කවුරු හරි එයි මං ඉතින් කියන්නේ නැහැ විමුක්ති කුමාරතුංගද අර නමද මේ නමද මං නම් කියන්නේ නැහැ. දේශපාලන පසුබිමක් තියෙන නායකයෙක් හොඳ උගත් නායකයෙක් ඉදිරිපත් වෙයි. මං කියන්නේ වෙල්ගම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්න ඉන්න එකම සුදුසුම මිනිහා කියන එකයි මං කියන්නේ. දැන් තවත් දේශීය පොතක්. බඩල් කුඹුර පරේයන් ඇල්ලේ දියනෑමට ගිය 8 දිනකුගෙන් යුතු කණ්ඩායමක සිටි එකම පවුලේ දෙදෙනෙකු දියේ ගිලේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ 23 හැවිරිදි සහෝදරිය සහ 30 හැවිරිදි සහෝදරයයි. ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ 8 දිනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ පසුරුවේ බඩල් කුඹුර පරේයන් ඇල්ලේ දියනෑමට ගොස් තිබෙනවා. අයියේ නිවාඩුවක් දාලා තියෙනවා අපි. හැවිදින්න යන්න ඕන කොහේ හරි කියලා. ඊට පස්සේ පුතේ ගෝව මට යන්න බෑ ගුණංගි මට වැඩ වගේක් තියෙනවා තාත්තත් එක්ක හරි යන්න කියලා. එහෙනම් මං ගෝ පුතා මට යන්න විදියක් නෑ. ඔයා එහෙනම් චුට්ටක් නංගිලත් එක්ක ගිහිල්ලා පරිස්සමෙන් නංගි මල්ලිලායි පරිස්සම් කරගෙන එන්න කියලා. දියනාන අතරතුරේම කණ්ඩායමේ සිටි එක් තරුණියක් ඇල්ලේ දිය අගලක සිරවැති අතර ඇය බේරා ගැනීම සඳහා පැමිණි පිරිස අතර සිටි තරුණෙක්ද එම දිය අගලට වැටි සිරවති වෙනවා. පසුව මෙම කණ්ඩායමේ සෙසු පිරිස සහ ප්‍රදේශවාසීන් එක්ව සිරව සිටි දෙදෙනා ගොඩට ගනු ලැබුවා. ගොඩට ගන්න අවස්ථාවේදී තවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි අප වාර්තා කරු පැවසුවේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සුරාජ් මදුසංක නැමැති 30 හැවිරිදි සහෝදරයා සහ අයේෂා ගයාශාණි නැමැති 23 හැවිරිදි සහෝදරයයි. ජීවිතක්ෂයට පත් වූ මෙම අයියා සහ නැගිනියගේ සිරුරු මොන්රාගල දිස්ත්‍රික් මහරුහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. COVID-19 තත්ත්වය සමග සංචාරකයන් නොපෙමිනීම හේතුවෙන් මේ වන විට තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව යාල සෆාරි ජීප් රථ වෘත්තිකයන් පෙන්වා දෙනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ජීවිත රැකගැනීමට කඩිනම් සහනයක් ලබා දෙන ලෙසයි. යාල සෆාරි ජීප් රථ රියදුරන් ඇතුළු එම ක්ෂේත්‍රයට අදාළ වෘත්තිකයන්ගෙන් යැපෙන පවුල් 2000ක පමණ පිරිසක් තිස්සමහරාම කතරගමාදී ප්‍රදේශවල ජීවත් වෙනවා. COVID-19 තත්ත්වයත් සමග සංචාරකයන්ගේ නොපෙමිනීම හේතුවෙන් මේ වන විට ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි යාල සෆාරි ජීප් රථ වෘත්තිකයන් පෙන්වා දෙන්නේ. යාල ජාතික වනෝද්‍යානය මේ වෙද්දී විවෘත කරලා තිබුණත් සංචාරකයන්ගේ පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංචාරක අමාත්‍යාංශයෙන්වත් වර්තමාන රජය තුලින්වත් කිසිදු ආකාරයක සහනයක් නැහැ. විදේශීය සංචාරකයන්ගේ පැමිණීමක් නොමැති වීමෙන් මේ ශේත්‍රයේ යථාතත්වයට පත්වීමක් නැහැ. ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ සංචාරක ශේත්‍රයේ නියැලෙන සෆාරි ජීප් රථ වෘත්තිකයන් හට කුමන හෝ ආකාරයක සහන සලසන්න මැදිහත් වීමක් වෙන්න. පළාත් සංචරණ සීමා ඉවත් කිරීම තුළින් අපට සංචාරකයන් බලාපොරොත්තු වෙන බෑ. මේ සාධාරණ ක්‍රමවේදයක් තුළින් සියලුම දෙනාට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් රජය විසින් අනුගමනය කළ යුතුයි කියන එකයි අපේ අදහස. මේ අතර කොළඹ ගාලුමෝදුරු පිටියේ වෙළඳාම් කටයුතු නතර කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරු තත්වයකට පත්ව සිටින බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ අද මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා. හැමතැනම ඇරලා තියෙන්නේ වික්ටෝරියා පාර්කේ ඇරලා, සත්තුවත් ඇරලා, ගෝල්ෆ් ෂෝට්ලේ ඇරලා තිනවා, වන් ගෝල්ෆ් එක ඇරලා තිනවා. මේ දුප්පත් මිනිසුන්ගේ රස්සාව කරන්න ඉඩ දෙන්නේ නැති එක ගැන අපිට තියෙනවා බරපතල ගැටලුවක්. මේ මිනිසුන් දෙන විකල්පේ මොකද්ද? අද අපිට වෙලා තියෙන අසාධාරණේ කියන්න කෙනෙක් නැහැ. අපට ස්වයං රැකියා සම්මේලනයේ මාර්ගයෙන් වෙල්දම් කරන්න කියලා දුන්න අවසරය මේ වෙනි විදියට දීලත් අද අපිට
එලියට වෙලා ඉන්න වෙලා තියෙන්නේ කියන්න ඕන අවශ්‍ය කරන පුජ්‍යල සියලු දෙනාටම කියලා තියෙනවා දැනුවත් කරලා තියෙනවා ඒත් කිසිම උත්තරයක් නැහැ टोक्यो ओलिंपिक दसवें दिन तुरंत नट मंजुला वीरसिंह सोदान मिंगसिरिनवा मंजुला ओ चंदन टोक्यो ओलिंपिक कुलले रन सटने दहवन दिन निमावुने अवसन महा तरंग विसी देका क्रियात्मक विमिन मेतर कांतामीटर देसीय अवसन पूर्व तरंग अद सवस पेवत्तुना ए समगिन टोक्यो ओलिंपिक कुलले तुरंत रुदा के मुदेन